Amma wasanth mundili ke vidayak kamiti samajika janarakala vyaparaya. Tulu janarakala vyaparaya ngada dawasedi madhya hamuwak kandawanna vishesha unu hetuwa tamai me welawae rate janathawa muhuna deela tiyena aarthika deshapalana prashnayak. E wagema ewata uttara nodi aanduwa yana attanomathika gamanat e wagema etenin ehata gehilla aanduwa hitu manapeta vivida ratawal ekka visheshayen indiyawat ekka assang karana hora givusum sambandhawat adahasak idiripat karanna tamai ada dawasedi api madhya hamuwa kandawuwe. Terada mi madhya hamuwa kandawana welawat wenakota Lankawa loka balawathunge karanam gahana loka balawathun me rate bala deshapalana vyapruthiye godurak bawata pat wela tiyena tanata Lankawa pat wela tiyena. E wage me Indiyawe Adani Modi e wage metenin ehata gihilla Indiyawe dana kuwereyo tika Lankawa athule ewilla sellam karana tippolak bawata Lankawa pat wela tiyena. Eka pettekin anip petten gattata passe IMF eke Peter Brewer la IMF kandayama Lankawa yavilla ruduru attada belim karana me rate janathawata badu gahana me rate janathawage aithin kappadu karana subasadan tika kapala dana rajya aithan tika vikunla dana menna me kondesi tika sampurna karana tanata Lankawa parveshanagarayak bawata patthula thiyena IMF eke anip petten naya kandeka naya aragena naya goda gahila e naya kande happila gilena nevak bawata Lankawa patthula ඉතින් මෙහෙම රටේ බදු ගහනවා අනිත් පැත්තෙන් රටේ ජාතික සම්පත් රාජ්‍ය ආයතන සියල්ල විකුණනවා අනිත් පැත්තෙන් ගත්තට පස්සේ ණය අරගෙන ණය කන්ද ගොඩ ගන්නවා මෙහෙම තමයි ලංකාවේ ආර්ථිකය ලංකාවේ දේශපාලනේ මේ වෙලාවේ යමින් තියෙන්නේ එහෙම පසුබිමක තමයි ආණ්ඩුව අපිට කියන්නේ දැන් ලංකාවේ ආර්ථික ස්ථාවරයි මහ බැංකුවේ අධිපතිවරයා කියලා කියන්නේ දැන් ලංකාවේ ආර්ථිකය හොඳ ඇත්තට හැරෙන ගමන් යන්නේ ලංකාවේ මිනිසුන්ට දැන් ඔළුව උස්ස ගන්න පුළුවන් වටපිටාවක් හැදෙන්නේ කියලා කියමින් යනවා ඒ කියන රටේ මිනිසුන්ගේ විරැකියාව වැඩි වෙලා මන්දපෝෂණය වැඩි වෙලා තරුණයන්ගේ හීන නැති වෙලා රාජ්‍ය සේවකයන්ගේ වැටුප් මදි වෙලා හම්බවෙන වැටුපෙන් ජීවත් වෙන්න බැරි වෙලා තරුණයෝ රට දාලා යනවා වෛද්‍යවරු රට දාලා යනවා වෘත්තිකයෝ රට දාලා යනවා විශ්වවිද්‍යාල ආචාර්යවරු රට දාලා යනවා ඒ මට්ටමට ඇවිල්ලා තියෙනවා ඒ වගේම කුලීවඩක් හරි කරගෙන ජීවත් වුණා නම් මේ රටේ අම්මෙක් තාත්තෙක් ඒ සියල්ල අහිමි වෙලා තියෙනවා. ත්‍රිවිල් එකක් කුලී රතයක් කෙලවගෙන ජීවත් වුණා නම් ඒක දැන් කරගන්න බෑ. ඒ වගේම මේසන් බාස් කෙනෙක් ගෙදරක තින්ත ගාලා හරි ජීවත් වුණා නම් දැන් එහෙම එකක් කරගන්න විදියක් නැහැ. මෙන්න මෙහෙම තැනක තමයි ලංකාවද පත් වෙලා තියෙන්නේ. ඒතකොට මේ පත් වෙලා තියෙන තත්ත්වයේ ඇතුලේ ආණ්ඩුව මේ ප්‍රශ්න අමතක කරලා මේ ප්‍රශ්නවල උත්තර දෙන්නේ නැතුව මේ ප්‍රශ්න මොනවද කියලාවත් සාකච්ඡාවක් නැතුව ආණ්ඩුව මොකද කරන්නේ? ආණ්ඩුවේ දේශපාලන බල ව්‍යාපෘති ආරක්ෂා කර ගැනීම සඳහා ඉදිරියට යාම සඳහා වූ විවිධ පියවරවල් තබමින් ඉන්නේ. ඒ මොකද්ද? එකක් ආණ්ඩුවට විරුද්ධව කවුරු හරි සමාජ මාධ්‍යක හරි අදහසක් පළ කරනවා නම් ඒක එහෙම කරන්න එපා කියලා සමාජ මාධ්‍ය වාරණ පනත දැන් අත්සන් කරගෙන තියෙනවා ආණ්ඩුව. ඒක සම්මත කරගෙන තියෙනවා. අනිත් පැත්තෙන් ත්‍රස්ත විරෝධී පනත ගැන ආණ්ඩුවට විරුද්ධව උද්ඝෝෂණයක් එනවා නම් පෙළපාලියක් එනවා නම් ආණ්ඩුව විරුද්ධව කතා කරනවා නම් ඒකට විරුද්ධව කතා කරන්න එපා කියලා ත්‍රස්ත විරෝධී පනත දැන් සම්මත කරගන්න සැලසුම් ටික සකස් කරගෙන ඉන්නවා. ඊට පස්සේ විශ්‍රාම වැටුප් ටික කප්පාදු කරගන්න දාලා වටපිටාව හදාගෙන ඉන්නෝ සේවක අතසාධක අරමුදලට අත ගහලා ඒක කොල්ල කන සැලසුම් ටික හදාගෙන ඉන්නෝ ඒ වගේම වැට් එක වැඩි කරලා බෙල්ල මුලට එනකල් රටේ මිනිස්සුන්ට බදු ගහලා කොහොමද මේ ආර්ථිකය ගොඩ දාන්නේ කියලා ආණ්ඩුව සැලසුම් කරමින් ඉන්නෝ අන්නේ එහෙම වෙලාවක තමයි ඉන්දියාවත් එක්ක මේ ආණ්ඩුව අස්සම් කරන්න යන්නේ එක්ක කිවිසුම ත්‍රෙත්ක කිවිසුම කියපු ගමන් අපි දන්නවා මේක අදයි ලංකාව ඇතුලේ සාකච්ඡාවට ආව එකක් නෙමෙයි අදයි ලංකාවේ කතා කරන්න ගත්ත එක්කුත් නෙමෙයි මුලින්ම එක්ක කිවිසුමට අදාළ මූලික කරුණු ටික සීපා කිවිසුම හරහා 2008 දී මහින්ද රාජපක්ෂ තමයි ගෙනාවේ ඒතර සීපා කිවිසුම හරහා මහින්ද රාජපක්ෂ එවකට හිටපු ජනාධිපතිවරයා සීපා කිවිසුම ගෙනල්ලා ඉන්දියාවත් එක්ක කිවිසුමක් අස්සම් කරන්න හැදුවා හැබැයි ඒ කිවිසුම ඇතුලේ ලංකාවේ ශ්‍රම වෙළඳපොළ කොල්ලකන ලංකාවේ ශ්‍රම ශ්‍රමය සූරාකෑම තීව්‍ර කරන ඒ වගේම ඉන්දියාවේ ඉන්න ශ්‍රමිකයන්ට වෙල ලංකාවේ වෙළඳාම් වගේම ශ්‍රමික කටයුතු වල යෙදෙන්න පුළුවන් විදියට තමයි ඉන්දියාවත් එක 2008 දී මේ ගිවිසුම අස්සම් කරන්න හැදුවේ. හැබැයි ජනතාවගේ ලොකු විරෝධයක් ආවා. ගිවිසුම අහෝසි කරගන්න ගිවිසුම පසුපස්සට දාගන්න ආණ්ඩුවට සිද්ධ වුණා. ඊට පස්සේ 2015 දී මෛත්‍රීපාල සිරිසේනගේ එහෙම නැත්නම් රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව පත් වුණා. ඒ ආණ්ඩුවත් ඉන්දියාවත් එක කතා කරලා මේ සීපා කියන නම විනාශ කරලා ඒ ගිවිසුමේ තිබුණු අඩංගුවම ඉස්සරහට අරන් ඇවිල්ලා එක්ක කියන ගිවිසුම නිර්මාණය කරා රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවෙන් 2015 පසු 2016 වර්ෂයේදී. හැබැයි 2016 ත් නැවත මේකට විරුද්ධව ලොකු ජනමතයක් රටේ ගොඩ නැගුණා. මේකට විරුද්ධව ලොකු
බලපෑමක් රටේ ආවා වෘත්තීය සමිති සිවිල් සංවිධාන ඒ වගේම ශිෂ්‍ය ක්‍රියාකාරීන් ශිෂ්‍ය සංවිධාන මෙරටේ සටන් කරන සියලු බලවේග කිව්වා එක හෙළාම කිව්වා නෑ මේ ගිවිසුම අස්සම් කරන්න දෙන්න බෑ මේ ගිවිසුම ඇතුලේ එන්නේ ලංකාවේ ආර්ථිකයේ කොල්ලකන ලංකාවේ ආර්ථිකයට ඇඟිලි ගහන ලංකාවේ ශ්‍රම වෙළඳ පොළ කොල්ලකන ලංකාවේ ශ්‍රමය විකුණා කෑම තීව්‍ර කරන තැන තමයි මේ ගිවිසුම එන්නේ කියලා ඒකට විරුද්ධ වුණාට පස්සේ 2018 නැවත වටේකින් මේ ගිවිසුම අහෝසි කරගත්තා. එතකොට දැන් මෙන්න මේ අහෝසි කරගත්ත ගිවිසුම 2016 දිගේ එනකොට සීපා ගිවිසුම කියලා මහින්ද රාජපක්ෂ ගේනකොට මේකේ පිටු 86ක් ගෙනාවා. පිටු 86ක් ගෙනල්ලා රටට පේන්න යම් ප්‍රමාණයක් තිබුණා මෙන්න මේ ටික තමයි කරන්න කියලා. ඊට පස්සේ මේකට විරෝධය ආවට පස්සේ එක්ක ගිවිසුම ගේනවා කවුද රනිල් වික්‍රමසිංහ. ඒ ගේන වෙලාවේ මේ පිටු 76 පිටු 11ක් දක්වා අඩු කරලා ගෙනාවා. දැන් මෙන්න ආණ්ඩුව මාසයකට විතර කලින් කිව්වා සති කිහිපයකට කලින් කිව්වා එක්ක ගිවිසුම මාර්තු මාසයේ නැවත අස්සම් කරනවා. හැබැයි අස්සම් කරන ගිවිසුම මොකද්ද කියලා ඇහුවට පස්සේ එක පිටුවක්වත් නැහැ. සීපා ගිවිසුමේ පිටු 76ක තිබුණු ඒ වගේ මෙට්ක ගිවිසුමේ මුල් කාලේ 2016 දී පිටු 11කට තිබුණු ඒත්ක ගිවිසුම දැන් අස්සම් කරලා කියනවා රනිල් වික්‍රමසිංහ අස්සම් කරනවා කියලා කියනවා. හැබැයි ඒ ගිවිසුමේ මොකද්ද තියෙන්නේ කියලා එක වගන්තියක් රට දන්නේ නැහැ. ඒ වගේම එක ඡේදයක් රට දන්නේ නැහැ. එක කොලයක් රටේ මිනිස්සු දැකලා නැහැ. ඒ නිසා දැන් ආණ්ඩුව හදන්නේ රටටවත් කියන්නේ නැතුව ජනේ රටේ ජනතාවවත් දන්නේ නැතුව මෙන්න මේ කියන එත්කා ගිවිසුම අස්සම් කරගන්න ඉන්දු ලංකා ආර්ථික හා තාක්ෂණික සහයෝගිතා ගිවිසුම අස්සම් කරගන්න. ඒතර මේක මාර්තු වල අස්සම් කරාට පස්සේ මොකද වෙන්නේ? මාර්තු වල අස්සම් කරාට පස්සේ වෙන එක තමයි දෙරට අතර ශ්‍රමිකයන් හුවමාරු කිරීමේ ගිවිසුම විදියට තමයි මේක අස්සම් කරන්නේ. ඒතකොට මොකද වෙන්නේ? දැන් ඔබ දන්නවා ලංකාව ඇතුලේ රැකියාවක් කරාම වැටුපක් හම්බ වෙනවා. ඒ වැටුප හම්බ වෙන්නේ මිනිස්සු මුළු ඉතිහාසෙම සටන් කරලා කෑ ගහලා වැටුප් දියව් වැටුප් වැඩි කරනු කියලා මිනිස්සු කරපු ඉල්ලීම ඇතුලේ තමයි මොනම හරි මට්ටමකින් යම් ස්ථාවර වැටුපක් ලැබෙමින් තියෙන්නේ. එතකොට ඒ ස්ථාවර වැටුපත් කපන එක තමයි ආණ්ඩුවේ සැලසුම. ඒකත් අඩු කරන එක තමයි ආණ්ඩුවේ සැලසුම. එතකොට ඒ ස්ථාවර වැටුපක් තියෙන රටේ දැන් මොකද වෙන්නේ? මේ එක්ක ගිවිසුම අස්සම් කරාට පස්සේ මේ අවබෝධතා ගිවිසුම දෙරට අතර අස්සම් කරාට පස්සේ ඉන්දියාවේ ඉන්න ශ්‍රමිකයන්ට පුළුවන් ලංකාවේ ඇවිල්ලා ලංකාවේ වැඩ කටයුතු කරන්න. දැන් මේකෙන් කියන්නේ ඉන්දියාවේ ශ්‍රමිකයොත් එක්ක අපිට ප්‍රශ්නයක් තියෙනවා කියලා නෙමෙයි. ඒකත් අපි වැදගත් කරන්න ඕන. ඒතොර ඉන්දියාවේ ශ්‍රමිකයොත් එක්ක අපිට කිසි ගැටලුවක් නැහැ. නමුත් මේ දෙරට අතර වෙන මේ ගිවිසුම ඇතුලේ ලංකාවේ ශ්‍රමිකයන්ට මොකද්ද වෙන්නේ? එතකොට ලංකාවේ දැනටත් සමහර වෙලාවට රැකියා නැතුව ඉන්නේ. රැකියා නැතිකම නිසා රට දාලා යනවා. දැනටත් විරැකියාවක රට තියෙන්නේ. එහෙම වෙලාවක අඩු මුදලට ඉන්දියාවේ ශ්‍රමිකයෝ ලංකාවේ ගෙනල්ලා ලංකාවේ ශ්‍රම වෙළඳ පොළට ඒ ශ්‍රමිකයෝ ටික ගෙනල්ලා මොකද කරන්න හදන්නේ? ඒ තමයි ලංකාවේ වැටුප් ටික ඊළඟට කප්පාදු කරන්න යනවා. දැන් ලංකාවේ කෙනෙක් වැඩ කරද්දී රුපියල් 1000යි නම් ගන්නෙ. ඉන්දියාවේ අපි දන්නවා විරැකියාවෙන් ඉන්න පිරිසක් ලංකාවට ගෙනා රුපියල් 800ට වැඩ කරනවා කියලා කියනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ලංකාවේ රුපියල් 1000ට ශ්‍රමිකයෙක් අරගෙන වැඩ ගන්නවට වඩා ලේසි ඉන්දියාවෙන් කෙනෙක් රුපියල් 800ට ගෙනල්ලා වැඩ ගන්න එක. ඊට පස්සේ වෙන එක තමයි මෙන්න මේ ශ්‍රම සූරා කෑම ලංකාවේ සිද්ධ වෙන්න පටන් ගන්නවා. ඒතකොට ලංකාවේ ශ්‍රමිකයට වෙනවා එන අපි රුපියල් 750ට වැඩ කරන්න. ඔන්න ඊට පස්සේ එහෙන් එනවා තව අඩු කරලා. ඊට පස්සේ මේක අඩු වෙලා ගිහිල්ලා මේ ශ්‍රමය කොල්ලකන මේ රටේ මිනිස්සු නිකන් පිනට වැඩ කරනවා වගේ මට්ටමට ගේන්න තමයි යන්නේ. ඒතකොට දැනටත් ආණ්ඩුවට ඕන මේක මේ මට්ටමට ගේන්න. ඉතින් ඒකට අදාළව මෙන්න අස්සම් කරනවා එක්ක ගිවිසුම ඒත්ක ගිවිසුම අරහා ඉන්දියාවේ ලොකු මැදිහත් වීමක් ලංකාවට එනවා. ඒතකොට මේක වෙන්නේ නිකන් නෙමෙයි. දැන් මේක අපි සංයුක්තව තේරුම් ගන්න ඕන මේ එක්ක ගිවිසුම අස්සම් කරන මොහොත එද්දී ලංකාවේ තියෙන තෙල් ටැංකි ටික ඉන්දියාවට දීලා තියෙනවා. කලින් 9ක් දුන්නා. දැන් අලුතින් 62ක් ටෙන්ඩර් දාලා තියෙනවා. ඒ ටිකක් ටෙන්ඩර් දාලා ඉන්දියාවට දෙනවා. තෙල් ටැංකි 70 ගණක් ඉන්දියාවට දීලා තියෙන පසුබිම තමයි ශ්‍රමිකයෝ ඉන්දියාවෙන් ලංකාවට ගේන්න යන්නේ. ඒ වගේම රත්මලාන, කටුනායක, ඒ වගේම මත්තල ගුවන්තොට පොළවල් තුල තුන කලමනාකරණය සඳහා ඉන්දියාවේ අදානිට දෙන්න ගිවිසුම් අස්සම් කරන වෙලාවේ තමයි ඉන්දියාවේ ශ්‍රමිකයෝ ලංකාවට ගේන්න හදන්නේ. ඒ වගේම මන්නාරමේ තියෙන බොරතෙල් ටිකයි ගෑස් ටිකයි කැණීම් කිරීමේ බලය ඉන්දියාවට ගිවිසුමකින් අස්සම් කරලා දීලා තියෙන ගමන් තමයි මේ එක්ක ගිවිසුම අස්සම් කරන්නේ. ඒ වගේම කුච්චවේලි වල තියෙන ඉල්මනයිට් ටික කැණීම් කරන්ඩ ඉන්දියාවත් එක්ක ගිවිසුම අස්සම් කරලා තියෙන පසුබිමක තමයි මේ එක්ක ගිවිසුමත් අස්සම් කරන්නේ. ඒ වගේම අමුල් සමාගමට ලංකාවේ තියෙන කෘෂිකාර්මික ඉඩම් කට්ටි 31ක් එහෙම නැත්නම් සත්පාලන ගොවිපළවල් 31ක් අක්කර වලින් ගත්තොත් අක්කර 28000ක් ඉන්දියාවට දෙන පසුබිමක තමයි එක්ක ගිවිසුම අස්සම් කරන්න යන්නේ. එතකොට විදුලි බල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීම කියලා අස්සම් කරලා ප්‍රතිව්‍යුහගත කිරීමේ පනත ගෙනල්ලා ඉන්දියාවේ අදානිට විදුලි බල මණ්ඩලයක් දෙන ගමන් තමයි මෙන්න මේ එක්ක ගිවිසුම අස්සම් කරන්නේ. එතකොට ඔබ හිතන්නකෝ ත්‍රිකුණාමල නගරයේ
warga setepum hai si wisa kindia wata dina kaman tamai minna meet kagi sumas sangkara eto kora guan toto polo waltika dina ma india wate ket kagi sumas sangkala sremiki wate kena ma ira pase anipetten satu palna goi polo waltika dina ma tau petteking manare metin tel tika kenim karan dat dina ma anipetten tel tangki tika dina ma widuli bala mandalet dina ma okkoma ira pase polo mbawa raya dina ma bata hira parian me okkoma tika dila et kagi sumas sangkala oba hitana deng langka wima kata wendel. ඒ වෙන්න යන්නේ වෙන වෙන මොකක්වත් මේ ඉන්දියාව ලංකාව ඔවුන්ගේ ඊළඟ ප්‍රාන්තයේ බවට පත් කරගැනීමේ දේශපාලන සැලසුමේ තමයි ඉන්නේ. ඒතර ඉන්දියාවට උන් ලෝකාර්ථික අංකකයේ බලවතාවෙන්න ඒ අංකකයේ බලවතාවෙන්න පාගගෙන මිරිකගෙන ආර්ථික සම්පත් හූරා කරන රට බවට පත් වෙලා තියෙන ලංකාව ඒ සඳහා අවශ්‍ය ගිවිසුම් ටික ඔක්කොම ඉන්දියාවත් එක්ක අස්සම් කරනවා රනිල් වික්‍රමසිංහ. ජුලි 21 ගිහිල්ලා කොටසක් අස්සම් කරා මාර්තු මාසෙත් අස්සම් කරන්න යනවා. ඒතර අපි කියනවා මේ රටේ ජනතාවට මේක බරපතල තත්ත්වයක්. මේක බරපතල ප්‍රශ්නයක් මේක මේ රට දෙවන්ත අගාධයකට ඇදලා දාන බරපතල දේශපාලන අර්බුදයක් බවට පත් වෙනවා ඒ මොකද ලංකාවේ බලශක්ති ස්වාධිකාරය යනවා ඉන්දියාවට ලංකාවේ දේශපාලන ස්වාධිකාරය යනවා ඉන්දියාවට ඒ වගේම අවම වශයෙන් ලංකාවේ වෙළඳ පොලේ තියෙන සියලු අයිතිය පවා යනවා ඉන්දියාවට දැන් පෞගිය කාලේ ඉන්දියානු රුපියල් ලංකාවේ පාවිච්චි කරන්න පුළුවන් මුදල් ඒකකය එහෙම නැත්නම් ක්‍රමවේදය තාක්ෂණික මේවල තාක්ෂණික ක්‍රමවේදය අදාළ ගිවිසුම් ටික අත්සන් කරා ඉතින් ඔබ හිතන්න එවැනි පසුබිමක තමයි එක්ක ගිවිසුම් එන්නේ අපි හිතනවා මේක ලංකාවේ දේශපාලනයේ උඩු යටි කුරු කරන ලංකාවේ දේශපාලනයේ බරපතල ප්‍රශ්නයක් වෙන මේ රටේ ජනතාවගේ ජීවිත වලපලට ඇදලා දාන දෙවන්ත දේශපාලන අර්බුදයක් බවට පත් වෙනවා. ඒ නිසා අපි හිතනවා මේ ගිවිසුම් අත්සන් කරන්න 2008 විරුද්ධ වුණා වගේ විරුද්ධ වෙන්න ඕන. 2016 මේක හරවල යවුවා වගේ ඒකට විරුද්ධ වෙන්න ඕන. දැන් ඇවිල්ලා තියෙන කිසිම ජනමතයක් නැති රනිල් වික්‍රමසිංහ. ඒතොර එයා මැතිවරණය තුලින් බලය අරගෙන 2016 දී මේ පනත ගෙනාවම ඒක සම්මත කරන්න දුන්නේ නැහැ මේ රටේ ජනතාව. හැබැයි දැන් හොරපාරෙන් හොරපූසෙක් වගේ ජනාධිපති පුටුවේ ඉඳගත්ත පොහොට්ටුවේ ආනුභාවයෙන් ජනාධිපති පුටුවේ ඉඳගත්ත රනිල් වික්‍රමසිංහ ඉන්නවා පොහොට්ටුවේ සුබපැතීමත් එක්ක. ඒ නිසා අපි මේ රටේ ජනතාවෙන් මේ පනත පරාජය කරන්න ඕන. මොකද මේ රනිල් වික්‍රමසිංහගේ ජනාධිපතිවරයාගේ රාජපක්ෂලා ගාණ්ඩුව යමින් තියෙන්නේ ඉතාම අත්නෝ මතිකත්වයේ. මැතිවරණ කල් දාගෙන තමන්ට ඕන විදිහට මැතිවරණ සිටියම අකුලගෙන තමන්ට ඕන කාලේ මැතිවරණ තියාගන්න හදාගෙන මිනිසුන්ගේ කටවහන්න පනත්තික සම්මත කරගෙන ඒ වගේම මිනිසුන්ට පාට බැහින්න බැරි වෙන විදිහට උද්ඝෝෂණයක්වත් කරන්න බැරි විදිහේ පනත්තික සම්මත කරගෙන මිනිසුන්ගේ අයිතීන් ටික කපාදු කරගෙන බදු ගහගෙන බඩු මිල වැඩි කරගෙන රාජ්‍ය ආයතන විකුණගෙන වැවක් තැපල් කන්තෝරුවක් කැලාවක් ඇලක් දොලක් තිබුණා නම් ඒ සියල්ලත් විකුණගෙන මේ යන ගමන වහාම වළක්වන්න ඕන ඒ වැළැක්වීම සඳහා තියෙන එකම මාවත තමයි මිනිස්සු එකතු වෙලා හඬ නැගීම ඒ හඬ නැගීම ඇතුළේ තමයි මේක වළක්වන්න පුළුවන්කම තියෙන්නේ ඒ නිසා අපි මේ රටේ ජනතාවට ආරාධනා කරනවා එක්ක ගිවිසුම පරාජය කිරීම සඳහා ඒ වගේම අපේ අයිතීන් දිනා ගැනීම සඳහා මේ රටේ පුළුල් ජනතා බලයක් පුළුල් ජනතා මැදිහත් වීමක් ඕන ඒ වෙනුවෙන් පෙළගැහිමු කියන දැනුවත් කිරීම තමයි අද දවසේදී ජන අරගල ව්‍යාපාරයේ විදිහට අපි කරන්නේ ලහිරු විරසේකර ජන අරගල ව්‍යාපාරයේ ජාතික කමිටුව නියෝජනය කරමින් අද දවසේදී අපේ සාකච්ඡාව මූලික වෙන්නේ මම හිතන්නේ මේ වෙද්දිත් අපි දන්නවා පහුගිය කාලයක් තිස්සේ අපි මතු කරපු කාරණයක් තිබුණා IMF එක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් ඇමරිකන් ඉන්දියන් මේ බල කඳවුරත් ලංකාව තමන්ගේ ග්‍රහණයට ගැනීම සඳහා වෙච්ච ආර්ථික දේශපාලන ක්‍රියාවලියක් බලහත්කාරයෙන් ක්‍රියාත්මක කරගෙන ඉන්නවා. ඒතර ලංකාවේ ආණ්ඩුව කියලා කියන්නේ රනිල් රාජපක්ෂ ආණ්ඩුව කියලා කියන්නේ ඒ බල කඳවුරේ රූකඩ බවට පත් වෙලා ඉන්න පඹයෝ බවට පත් වෙලා ඉන්න පිරිසක් බවට පත් වෙලා තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ මේකේ වන්දිය ගෙවන්නේ රනිල් රාජපක්ෂලා නෙවෙයි. මේකේ වන්දිය නැවත වතාවක් ගෙවන්න සිද්ධ වෙලා තියෙන්නේ මෙරටේ සාමාන්‍ය ජනතාව. අපි ආමන්ත්‍රණය කරන්නේ අන්නේ ගැටලු. දැන් අපි දැක්කා පහුගිය කාලෙදී බරපතල විදිහේ විරෝධයක් සමාජයෙන් මතුවෙමින් තියෙනවා. මේ වෙද්දිත් ඉන්දියාව හරහා ත්‍රිකුණාමලයට ඇවිල්ලා ත්‍රිකුණාමලයේ සිට කොළඹ දක්වා තෙල් නලයක් එළනවා. ඉන්දියාවෙන් ඉඳලා ලංකාවට තෙල් ගේන නලයක් එළනවා. ස්වභාවික වායු LNG ගේන නලයක් එළන්න නියමිතව තියෙනවා. ඒ වගේම තමයි මන්නාරමේ බොරතෙල් කැණීම් කරන ගෑස් කැණීම් කරන අයිති අදානිට දෙන්න යනවා. සුලම් බලයෙන් බලශක්ති නිෂ්පාදනය කිරීම අදානිට දෙන්න යනවා. විදුලි බල මණ්ඩලයේ විකුණද්දී වැඩි කොටස් ප්‍රමාණයක් අදානිට දෙන්න යනවා. ටෙලිකොම් එක විකුණද්දී ඒකේ වැඩි කොටස් ප්‍රමාණයක් ඉන්දියාවේ අම්බානිට අයිති සමාගමකට දෙන්න යනවා. විද්‍යුත් හැඳුනුම්පත මෙරටේ මිනිස්සුන්ගේ අතිශය පුද්ගලික තොරතුරු පවා ඇතුළත් කරමින් විද්‍යුත් හැඳුනුම්පත හදන වැඩේ ඉන්දියාවට බාර දෙන්න යනවා. එක පැත්තකින් බලශක්ති ස්වාධිපත්ති ඉන්දියාවට දෙනවා, අනිත් පැත්තෙන් අමූල් සමාගමට ඉඩම් ටික දෙනවා. ඊට පස්සේ සන්නිවේදන උප මේවා හැසිරවීමේ සන්නිවේදනයේ පහසුකම් සපයන ආයතනවල බලය සම්පූර්ණ ඉන්දියාවට දෙන්න යනවා. ඊට පස්සේ වරායන් වල මෙහෙයුම් කටයුතු ඉන්දියාවට දෙන්න යනවා.
tel nevul te serva sapi mindia udah dengerin orang, deh manghidan hariin pranan dua terpori berdicce dengat tien, hariin pranan dua berdicce dengat amai, meki India we kota sakki lagi ya bu, neta hariin pranan tu kiep hari, berdicce dengat amai, meki India we kota sakni we, meka deh India orang bawa udah batel adiin, India we cuti kaya lah di lahir muka kharibin orang we, deh apiya hanya apit karante ke dene ke aiti tien ni India udah, apit telti ke dene ke aiti tien ni India udah. Govia ke idang bola itu ya tiennya India orang, eva ya monohari vidya itu Lanka aja tulen tiennya khanjir sampat tulen boratel lola kenim kadi itu karena ek ya itu tiennya India orang, warayan bola itu ya anti pada mehum kadi itu karena kai guantur bola lola mehum kadi itu karena kai India orang tiennya Lanka aja minisungge turut turu hasilnya ini mahalnya kiri me itu ya India orang tiennya, apinya hande meka kota sakni mei, meka India ambau itu patten anaturak me tiennya, ini sa hariin peran dulu berdua meka me podi kota sak India orang kila kipu. Prasidhi ini, dan pahukiya dawasa kapi dekka, viduli balal balasakti amatyanshe madhya prakashakarya, rupawahini nalikawa ke sagacchawa ke illa prasidhiye kiyenawa, me karante gonne kuppila ampuwe padan karanna puluwan. Eyath hari. Api kiyanne eya kiyapu ekath hari. Eka hari wenne, dan tiyenne me Lanka viduli bala mandale tiyeddi tamai, bahutareekata bila gewa ganna beruwa, gedara karante kamala tiyena. Dan meka thawa tika dawasakin yanawa Indiyawata. India apa itu sahannya build mereka dengar dia ni. India atau Lanka, ada ni sama agama kan ni Lanka, viduli bala mandali, padu laba min, janata apa itu sahannya dengar. Naya, ini pas sebenarnya apa itu Lanka yang andur dengar ni mereka kian ni. Lanka yang andur kian beri naya, Lanka yang andur kian pula mereka dengan apa yang ini mereka ini. Itu korang kohmat kupila amu tamai. Tiar Madhya Pradesh kian ni ekat tamai. Ini sama hariin peran dua hari ditnya, ini Madhya Pradesh hari ditnya. Egollo kiuwe, egollo kerana dewal hara idiriye bend niye mite ke mereka kian. Ini sahaja yang anatur apa itu kira ladin. Rasiti ini anatur ini niujitu bawa batulai negul. Dan apa itu anu? Lanka awe virakia awa sambandh prasiga tottehema. Barapatal vidihe virakia awak tienno. Rakia ahimiwecce visal tharuna virisak viseshengatam. Adatat thamanke jiwite kohard dyanne kila hitagan beruin. Ikapat tak innu? Vishvidyal adhyapane sada sudusukam labubu. Upadi dari innu? Sudusukam sampurna kala tiyedit. Unta wasra ganana awak kerakal mevidi rasa di lane. Api bahu wagaki men kienoa. Anduat kisima selasmak ne. Pahugi aurdu kipe atur de wisudyal ling upad darin kocchar elieta awad. E mona mona seest walad. Egolland Lanka awe tuliti ne rakia awasta monoad. Egolange labagat danumin prayojan gan ne kohmad kine kene. Kisidu wedapili wala kanduat ne. Anduat orang kmati ne chandya klangun ham. Egolang keval kerala. Rupiah palos dah, visida, wetupat, itu am sotchan wetupat agat rasa adila, chanda gude wedikaragan ni ketamai egolang ke selasmu wad batila din. Ekapat tak upadi dari midirin nai. Deng visudyal adya apane sudusukam laban ni nanti, namu thaman ke buruti adya apane sudusukam sampurre kerbu, thawa visal pramanya kinnwa, thaman karan ni mukadikil hitagan ni beru. An dua et wede pilvelak nai, me pirisat me tharuna pirisat, Lanka virakia ave. Vishal pramanya kini tharuna kodas rakia ahimi wicca berisak kini. Covid wasangkete vela avedi dahas ganeke ke rakia ahimi una. Ego lantem mukade kira nikila andur ta amselasmat. E okkam tiyedi tamai. Virakia ava dinendin ihele amin tiyedi. E kada wedapili vela akpatne ti andu tamai. Dengon etka giswa sangkar nika ganakir. Metana sudusukam labupuai innoa. Urtiya sudusukam labupuai innoa. Iwa ke matamai. Usas pelaya tu luai vibahag samat kerabu tau pirisak kinnu rakia apa ekshave rakia awan sadaha puhunu ecchai innu make kisima deyakgena andu ata selasmak netu selasmak neyakgena andu e selasma tamai selasmak netu yani etukota egollanta puluwam me rakia balaporottuen polime inna ayata wetuba keval karanna egollage visram wetuba keval karanna avasthawa hamba eka tamai pahuge kale sangwar diridari pattim gatta edune rupiyal 20000 wetupata avuruddak wada karanna Rasawa istirahat kerana kita udgoshni kerana rasawa ani traji serva kerana kami ini sudah me adal di mana ini lalu udgoshni kerana. Ikat sama ini pahuge kali kat tersanggar di lari patim kat tersidu ni. Enam dembo kat ini. Dengan didas dasedi janata virode nisa burti kian ke virode nisa nawat tabu etka kini semua Ranil Rajapaksa andu aye gen had. Api kena me muka tu ini an. India ave khamkaru me ratra gennala me sramaya humaru kerana agila. India ave kam karuat hura gina kana kamang India ave kam karuat antiba merata gina antiba bahalu idiyata me kathule gal karana kamang merata athule tiena wetup kathawa thawa palle hata gena
තමන්ගේ දරුවට ඉස්කෝලේ යවා ගන්න බැරුව එදා වේල හොයා ගන්න බැරුව මේ රටේ මිනිස්සු බෙල්ලේ වැල දා ගන්න තීරණය කරලා තියෙන වෙලාවක තමයි ආණ්ඩුව මේ තීරණය ගන්නේ ඒකේ බර ආපහු යනවා ඉන්දියාවේ කම්කරුවටත් ලංකාවේ කම්කරුවටත් එකම පීඩිත භාවයකින් වැඩ කරන්න මේක තමයි වෙන්නේ දැන් අපි හිතනවා ඉන්දියාවට රස්සා දෙනවා ඉන්දියාවේ එකාට රස්සා හම් වෙනවා අපිට නැහැ කියලා නෑ ඉන්දියාවේ මිනිස්සුන්ටත් වෙන්නේ මේ රටට ඇවිල්ලා වහල්ලු විදියට වැඩ කරන්න වෙන්නේ අපි දන්නවා වතු කම්කරුවන්ට අවුරුදු 200ක් තිස්සේ සරල නැහැ අවුරුදු 200ක් තිස්සේ ඒගොල්ලෝ වහල්ලු විදියට තාමත් වැඩ කරනවා ලංකාවට වැඩිම විදේශ විනිමය ගේන රස්සා ඒ නිසා අපි ඉන්දියාවේ කම්කරුවට කියනවා මේ උගුලට අහු වෙන්න එපා ලංකාවට මීට අවුරුදු 200කට කලින් වහල්ලු විදියට ගෙනාපු අය තාමත් ඒ තත්ත්වෙ ඉන්නේ එනිසා ඉන්දියාවේ කම්කරුවා නැවත වතාවක් ඒ තත්ත්වෙට ඇදලා දාන මහ නරුම ගිවිසුමක් තමයි මේ අස්සම් කරන්නේ. ලංකාවේ කම්කරුවට වැඩ කරන ජනතාවට විශේෂයෙන්ම රැකියා බලාපොරොත්තුෙන් ඉන්න තරුණ ප්‍රජාවට සිද්ධ වෙනවා හෙට දවසේදී ඔබේ වැටුප ඔබේ දීමනාව ඔබේ ජීවිතේ කේවල් කරන තැනට එනවා මේ නිසා. මේ ගිවිසුම නිසා. එනිසා අපි කියනවා දැන් මේක කරන්නේ ඉන්දියාව තවත් අපේ රටේ ආර්ථික මර්මස්ථාන ආර්ථික උපාය මාර්ගයන් සියල්ල ආක්‍රමණය කරමින් තිබීදී තමයි මේ එක්ක කිසිම අස්සම් කරන්න තීරණය කළේදී අපි අහන එක මේක ප්‍රශ්නයයි තියෙන්නේ රනිල් වික්‍රමසිංහට මොකද්ද තියෙන අයිතිය ජනතා මතයට පිටින් ගිහිල්ලා මේ වගේ කිවිසුම් අස්සම් කරන්න කැබිනට් මණ්ඩලයේ රනිල් වික්‍රමසිංහගේ කැබිනට් මණ්ඩලයේ මොකද්ද තියෙන ජනමතය මේ කිවිසුම් වලට කැබිනට් අනුමැතිය දෙන්නේ ඒගොල්ලන්ට කිසිම අනුමැතියක් නැහැ මෙවැනි දේවල් වලට අස්සම් කරන්න අපිට කියන්න තියෙන්නේ මෙච්චරයි අපි ජනතාවට කියන එක දෙයක් ඒ තමයි නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරවෙන් කපන්න ඉඩ දෙන්න එපා මේව නවත්තන්න ඕන ආණ්ඩුවට වෙන උත්තර නැහැ ආණ්ඩුවේ සරස්ම තමයි මර්ධනය ඒ නිසා ඒගොල්ලෝ අර අධිකරණයෙන් දීපු සංශෝධන පවා සලකන්නේ නැතුව සමාජ මාධ්‍ය වාරණ පනත සම්මත කරා දැන් ඒකට ඒක අභියෝගයට ලක් වෙලා තියෙන එක්තරා විදිහකට ත්‍රස්ත විරෝධී පනත ATA එක ශ්‍රේෂ්ඨාධිකරණයේ Tamange මතය ප්‍රකාශයට පත් කරා වගන්ති ගණනාවක් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක බලයක් ඕන ජනමත විචාරණයක් ඕන සමහර වගන්ති වල හැබැයි පාර්ලිමේන්තුවේ ඒක සම්මත කරන එක පාර්ලිමේන්තුවෙන් ඒක ඉවත් කරගන්න එක තාම සිද්ධ වෙලා නැහැ හොරට සම්මත කරපු අනපන තරහා ජනතාව මර්ධනය කරන්න ආණ්ඩු උත්සාහ කරමින් ඉන්නේ නිසා අපි ජනතාවට කියනවා නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරවෙන් කපන්න තියන්න එපා හැබැයි නියපොත්තෙන් කඩලා මේක කරන්න බැරි වුණොත් එහෙම පොරවෙන් කපලා හරි මේක නවත්තනවා කියන පණිවිඩය ආණ්ඩුවට අපි දෙන්න ඕන ආණ්ඩුවට කියන්න තියෙන්නේ මෙච්චරයි ඉන්දියාවේ මෝදි අදානි අම්බානිලා අමූල් එකත් එක්ක සාකච්ඡා කරන ගමන් පොඩි ඉඩම් කැල්ලක් ඉල්ලගන්න ඉන්දියාවෙන් ලංකාවේ මිනිස්සුන්ගේ ජීවිත ඉන්දියාවට ඇමරිකාවට IMF එකට බිලි දීලා මේ රටේ ඉන්න හිතනවා නම් රනිල් රාජපක්ෂර අපිට කියන්න තියෙන්නේ මෙච්චර කලින් හිටපු ලොක්කට යන්න රටක් නැති වුණා හරිද ගුවන්තොරතුරු වලින් බාර ගන්න බෑ කිව්වා දැන් කරන්න තියෙන්නේ මෙච්චරයි මෝදිට අදානිට අම්බානිට අමූල්ලට කියලා ඔය අමූල්ලගේ එහෙ තියෙන කොල්ල කාපු ගොවිපලක හරි තනක් ඉල්ලලා තියාගන්න දැම්ම ඒක තමයි රනිල් රාජපක්ෂ ආණ්ඩුවට අපිට කියන්න තියෙන පණිවිඩය සහ අපි කියනවා මේ ගිවිසුම් මේ ආර්ථික බලහත්කාරී ආර්ථික දේශපාලන වැඩපිළිවෙල පරාජයට පත් කළ හැකි එකම ක්‍රමය තමයි ජනතා බලයක් ගොඩනැගීම. මොකද ලංකාවේ විපක්ෂය මේ වෙලාවේ බුදි. බොරුවට නිදාගෙන ඉන්න අය හැරවන්න බෑනේ. ඒ කියන්නේ ඇත්තරනම් නිදාගෙන ඉන්නේ මොනව හරි කරලා ජනතාවගේ විරෝධයන් හරි අරගෙන හැරවන්න පුළුවන්. ලංකාවේ විපක්ෂයේ බොරුවට නිදි. මොකද ඒගොල්ලෝ දන්නවා ඒගොල්ලන්ට වැඩ කරන්න එන්නේ IMF ඇත්ත කියලා. ප්‍රතිපත්ති වෙනස් නැහැනේ. ඒගොල්ලෝ ඇමරිකාව ඉන්දියාවත් එක්ක වැඩ කරන්න යන ප්‍රතිපත්ති වෙනස් නැහැනේ. එනිසා ලංකා විපක්ෂයේ මේ වෙලාවේ බොරුවට නිදාගෙන ඉන්නවා. එනිසා අපි ජනතාවට කියනවා ඒ කිසි කෙනෙක් ගැන බලාපොරොත්තු තියාගන්නේ නැතුව ජනබලය පිළිබඳ බලාපොරොත්තු තියාගමු. අපි ජනරගල ව්‍යාපාරයේ විදියට ජනතාවත් එක්ක හිටගනිමින් මේ ඉන්දියන් ඇමරිකන් බලහත්කාරී ව්‍යාපෘති වලට එරෙහිව කොන්දේසි විරහිතව හිටගන්නවා කියන පණිවිඩය තමයි අද දවසේදී අපි ලබා දෙන්නේ.